අයිබන් බංගලාදේශයේත් අරගලයක් සිද්ධ වුණා. විශේෂයෙන් අපි දන්නවා ලංකාවේ ඒකට අවශ්‍ය කරන යම්කිසි පූර්වාදර්ශයක් ඔවුන්ට සපයලා තිබුණා. අනිවාර්යෙන් ඔවුන් ලංකාවේ මේ මොඩල් එක දිහා බලාගෙන හිටියා. ඒ අනුව ඔවුන්ටත් ආත්ම විශ්වාසයක් නැත්තම් ඒක කරන්න ඕන උවමනාවක් හැකියාවක් ලංකාවේ අරගලය බැලුවට පස්සේ පැහැදිලිවම ආවා කියන එක අපි දන්නවා. මොකද ඔවුන් මේ පිළිබඳව වීඩියෝ හදලා ෂෙයා කරමින් තිබුණා. ලංකාවේ අරගලය මේ වෙනකොට බංගලාදේශයේ විතරක් නෙවෙයි වෙනිසියුලාවේ පවා ජනාධිපතිට එරෙහිව කටයුතු කරන්න ජනතාව පාවිච්චි කරමින් ඉන්නවා. ඒක මොඩල් එකක්. ඔවුන් ඒකේ වීඩියෝ ලංකාවේ ජූනි 9 වෙනිදා හදපු වීඩියෝ වෙනිසියුලාවේ පවා මේ වෙනකොට ෂෙයාර් වෙමින් තියෙනවා. මොකද අවිහිංසාවාදීව අරගලයක් කරගෙන ජනතාවට කොහොමද ඉලක්කයට ගිහිල්ලා ජයග්‍රහණ කරගන්නේ කියන එක ලංකාවේ අරගලය තුල තිබුණු මොඩල් එකේ පැහැදිලිවම තිබිච්ච හින්දා. හැබැයි මේ බංගලාදේශයේ අරගලයේ අපේ මොඩල් එකේ තිබුණා ලොකු වෙනස්කමක්. ඒක තමයි ලංකාවේ අරගලයට ජනතාව කාලෙක ඉඳලා සූදානම් කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන් අවිහිංසාවාදය සහ සාමකාමීත්වය පිළිබඳ මොඩල් එකක් හදලා, ඒ අයිඩියොලොජි එකක් හදලා ජනතාවට ඒකට අනුගත වෙන්න හැකියාවක් හදලා තිබුණා. විශේෂයෙන් අපි දන්නවා කවුරු හරි ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වෙලා රජයට විරුද්ධව එළියට එනකොට, ඔවුන් එළියට එනකොට අරගලයේ මොඩල් එක, ඒ අයිඩියොලොජි එකේ මතවාදයේ ඉලක්කය සූදානම් වෙලා තිබුණා. ඔවුන්ට තිබුණේ අනුගත වෙන්න විතරයි. හැබැයි බංගලාදේශයට ඒක එහෙම වුණේ නැහැ. ඒ හින්දා ඔවුන් යම් ආකාරයකට හිංසාකාරී විදියට හැසිරුණා. ඒකේ ප්‍රතිඵලය වුණේ මේ වෙනකොට අරගලයෙන් අග්‍රාමාත්‍යතුමියව එළවන දවස වෙනකොට ජීවිත 300කින් ඔවුන්ට වන්දි ගෙවන්න වෙලා තිබුණා. හැබැයි අපි දකිනවා ඒ විදිහට කලබලකාරී විදිහට ඇති වෙන අරගලවලදී ජීවිත නැති වෙනවා. අන්න ඔය කියන ජීවිත නැතිවීම සහ දේපල හානිය අවම කරගන්න තමයි අරගලයක් ඇති වෙන බව දැකලා ඊට කල් සිටම ඒකට ඉලක්ක හදලා, අයිඩියොලොජි එක හදලා, මොඩල් එක හදලා මේ අවිහිංසාවාදයට පුරුදු කරලා ජනතාව සූදානම් කරගන්න අපිට හැකියාව ලැබුණේ. ලංකාවේ අරගලය සාර්ථක වෙන්නත් ඩැමේජ් එක අවම වෙන්නත් හේතුව ඒක. අනිත් වැදගත්ම කාරණාව තමයි බංගලාදේශයේ දැන් දේශපාලන බලය අරාජික වෙලා ඉවරයි. හමුදාපතිවරයා කියනවා අපි අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න වෙනවා. ඒක තමයි මේකේ ඊළඟට කොහොමද බංගලාදේශය පාලනය වෙන්නේ කියලා තීරණය කරන්නේ. ලංකාවේ මොඩල් එකේ වෙනස තමයි රාජ්‍ය බිඳ නොදැමීම. රාජ්‍ය බිඳ දැම්මේ නැහැ අපේ අරගලය තුළ. ඒ හින්දා කවුරුත් ව්‍යවස්ථාවට අනුකූලව හැසිරෙන්න තමයි කටයුතු කළේ. ඒ අනුව ගිහිල්ලා රජය බිඳ වැටීමකින් තොරව ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරලා ඒ රජයේ බලය ඊළඟට හුවමාරු වීම සිදු වුණා. ඒක හිටපු ඒ පළවාහිරිය ජනාධිපතිගේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තක් මත සිදුවෙන්න ඇරලා ජනතාව පැත්තකට වෙලා හිටියා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා වුණා, ව්‍යවස්ථාවත් ආරක්ෂා වුණා. එයින්ද රජය අරාජික වීමකින් තොරව යම් කිසි සුහද බලවමාරුවක් එතන සිද්ධ වුණේ. ඒ අනුව අපිට වැදගත්ම කාරණාව තමයි එතන තියෙන, මොකද මේ වගේ රාජ්‍ය බිඳ දැමුවොත් ඒ අලුතෙන් හදන රජයට නීත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්. නූතන ලෝකේ නම් යම් රජයකට නීත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන්නේ ඡන්දයකින් පත් වෙලා ආවොත් විතරයි. මොකද ජනතාව තමන්ගේ ඡන්දය දීලා පාලකෙක් පත් කරාට පස්සේ ඔහුට තියෙන ඒ ජනතා බලය, වරම, අයිතිය ජනතාව වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න. හැබැයි එහෙම නැතුව බලයෙන් රජයක් අත්පත් කරගත්තොත් ඒක නීත්‍යානුකූල බලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට කාලයක් බලාගෙන ඉන්න වෙනවා ඒ පිළිගැනීම ලැබෙන්න. ඒක අවුරුද්දෙන් දෙකෙන් ලැබෙන්නේ නැහැ. අවුරුදු ගාණක් ගිහිලා තමයි මේ ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙන්නේ. ලංකාව අමතක කරන්න එපා. අරගලයට යන්න හේතුව ආර්ථික අර්බුදය කියන එක. තෙල් නැතුව, කරන්ට් එක නැතුව, කන්න නැතුව, ළමයි ඉස්කෝලේ නැතුව හිටපු රටක් ආර්ථික අර්බුදයේ පතුලට හිඳුනට පස්සේ එතන ඉඳගෙන අපිට රජයක් අල්ලගෙන ඒක පිළිගැනීම ලැබෙනකන් අවුරුදු ගාණක් ඉන්න විදිහක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? රට ඇතුලේ හොරකම් වැඩි වෙලා, මංකොල්ල කෑම වැඩි වෙලා, මිනිස්සු මරා ගන්න පටන් අරන් සිවිල් යුද්ධවලට යනවා. එහෙම නැත්නම් හමුදාව මේක අල්ලගෙන හමුදා පාලනවලට යනවා. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේ පවතින රජයට ආර්ථික අර්බුදය විසඳ ගන්න උදව් කරන්න. පවතින රජ්‍ය බිඳින් නැතුව ඒකේ බලහොමාරුව ස්මූත්ලි සියුම්ව කරගන්න අරන ආර්ථික අර්බුදය විසඳන්න උදව් කරන එක තමයි අපි කළ යුතුව තිබුණේ. ආර්ථික අර්බුදයෙන් මිදුනට පස්සේ ඡන්දයකින් පුළුවන් ඊට පස්සේ මොකක්ද කරන්න කියන එක පිළිබඳ තීරණයක් ගන්න. ඒ අවස්ථාව තමයි අවුරුදු දෙකකට පස්සේ ආර්ථිකය සාපේක්ෂව ස්ථාවර වෙච්ච රටක ඔබට ලැබිලා තියෙන්නේ. ඒකට තමයි කියන්නේ දීර්ඝකාලීන දැක්ම කියලා. ඕක කලින් දැකපු හින්දා තමයි ඒ විදිහට අපි කටයුතු කරලා අපි වගකීම ඉෂ්ට කරලා තියෙන්නේ.
දැන් බංගලාදේශය මේ විදිහට తాවකාලික ආණ්ඩුවකට ගිහිල්ලා තියෙනවා. ඒක යාවි ඕක ඒක ඇතුලේ කවුද බලය ගන්න කියන එක ලොකු රණ්ඩුවක්. හමුදාව බලය තියාගනීද නැත්නම් මෙච්චර කල ශේඛ් හසීනාගේ විපක්ෂයේ විදිහට කටයුතු කරපු ඒ ඡන්දයට ඉදිරිපත් නොවෙච්ච සංවිධානයක් තියෙනවා. ඒක සාපේක්ෂව මුස්ලිම් මතවාදී සංවිධානය. එතකොට අපි දකිනවා අරාබි වසන්තයෙන් ගත්තොත් ටියුනිසියාවෙන් පටන් ගන්න ඊජිප්තුව, ලෙබනනය, යෙමනය, සිරියාව දක්වා ගලාගෙන ගිය රටවල් 6ක් පුරාවට ගලාගෙන ගිය අරාබි වසන්තයෙන් රටවල් අරාජික වුණ හේතුව මිනිස්සු තියෙන දේශපාලන ක්‍රමයට විරුද්ධව එළියට බැහැලා ඉන්න පාලකයන් ඒකාධිපති පාලකයෝ පවුල් වලින් පත් වෙලා ආවිලා අවුරුදු ගණන් බලේ හිටපු දූෂිතයෝ. ඒගොල්ලන් එළෙව්වා. හැබැයි ඒගොල්ලන්ට හම්බුනේ මොකද්ද? අරාබි වසන්තයෙන් රටවල් 6කින් එක රටකට විතරයි සාපේක්ෂව හොඳ අලුත් සිස්ටම් එකක් හම්බුනේ ටියුනීසියාවට. ඒකත් අරගලෙන් ඉමීඩියට්ලි ඊට පස්සේ නෙමෙයි. අවුරුදු 5කට තවත් ඡන්දයක් තියලා වැරදි කෙනෙක් අතර ආයි බලය ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි දකින වාමාංශික පක්ෂයක් අතර බලය ගිහිල්ලා ඊට පස්සේ තමයි ඊළඟට ඒගොල්ලන්ට හොඳ තැනකට යන්න හම්බුනේ. තිබ්බ සිස්ටම් එකෙන් අලුත් සිස්ටම් එකකට යන්න ඒ අලුත් එක හොඳ එකක් වුණේ. අනිත් හැම රටම ගත්තොත් ඔබ දකින ලෙබනනයේ තත්ත්වය මොකක්ද? ඔබ දකින ලිබියාවේ තත්ත්වය මොකක්ද? ඔබ දකින ඊජිප්තුවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එකට ගිහිල්ලා හමුදා පාලනයක් ඇවිල්ලා ඊටත් පස්සේ ආවේ දුර්වලයේ පාලකේ. යෙමනේ තත්ත්වය මොකක්ද? අදටත් එහෙ ත්‍රස්තවාදීන් ඉන්නවා. විශේෂයෙන් ලිබියාවේ ISIS එක ඇවිල්ලා තියෙනවා. අල්කායිඩාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ආකාරයට ගත්තහම ඒ රටවල තිබ්බ සිස්ටම් එක බින්දට හදලා තියෙන වැරදි එකක්. අමාරු එකක්. තිබ්බ එකෙන් කබලෙන් ලිපට වැටීමක්. ඒ හින්දා අපි මේ අරගලයකට පස්සේ සිස්ටම් එක චේන්ජ් කරද්දී තිබුණ එකට වඩා හොඳ එකක් හදන්නයි ඕනේ. ඒකට වගකීම ගන්න ඕනේ. මේ අරාබි වසන්තයෙන් එහෙම වුණේ ටියුනීසියාවට විතරයි. ඒකටත් අවුරුදු 5ක් ගත වෙලා තියෙනවා. දැන් ලංකාව ගත්තහම අරගලෙන් පස්සේ අපිට මේ තිබ්බ සිස්ටම් එක එක්කම ආර්ථික අර්බුදයේ විසඳනකම් හෝ යම් දුරකට ඒකත් එක්ක ඉන්න වෙනවා. එක පාරට එක මාරු කරන්න බෑ. හිටපු තැනෙන් නරක තැනකට වැටෙන එක නෙමෙයි වැඩේ. හිටපු තැනෙන් හොඳ තැනකට යන එක. රාජ්‍ය අල්ලාගත්ත පාලියට ඒක නීත්‍යානුකූල භාවයවත් ආර්ථික අර්බුදයේ විසඳන්න හැකියාවවත් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා රටේ ව්‍යවස්ථාවත් රට අරාජික වීමට නොදී රාජ්‍යත් ආරක්ෂා කරගෙන බලහුමාරුව සියුම්ම කරගත්ත අරගලයක් විදිහට ලංකාවේ අරගලය ඉතිහාසයට යනවා. දැන් බංගලාදේශයට තියෙන අභියෝගය තමයි දැන් තියෙන එතර තියෙන සංවිධානාත්මකම කුඩා කණ්ඩායම. කුඩා කණ්ඩායමක් ඇති 6000-7000 කණ්ඩායමක් සංවිධානාත්මක කියනනම් බලය ගන්න පුළුවන්. එහෙම තමයි ගොඩක් රටවල් වල උනේ. එහෙම ගත්ත වැරදි තැනකට ගියොත් දැනට ඉන්න කණ්ඩායම මුස්ලිම් මතවාදී කණ්ඩායමක්. ඒ අය අතට නම් බලය යන්නේ බංගලාදේශයේ තිබ්බ තැනින් තව නරක තැනකට වැටෙනවා. විශේෂයෙන් ඉන්දියාවේ එකට ඉඩ තියන්නේ නැහැ. හේතුව පකිස්තානයේ මුස්ලිම් මතවාදී කණ්ඩායම් ත්‍රස්තවාදය හරහා කාශ්මීරයේ ඉන්දියාවට තාමත් යුද්ධ කරමින් ලොකු ප්‍රශ්නයක්. ඉන්දියාව පුරා සැරෙන් සැරේට පුපුරන බෝම්බ වලට හේතුව ඒගොල්ලෝ. ඒ වගේම කණ්ඩායමක් බංගලාදේශයේ ඇති වෙනවට ඉන්දියාව කියනවත් කැමති නැහැ. මොකද ඉන්දියාවේ මේ වෙනකොටත් හතර පැත්තකින් ගිනි ගන්න රාජ්‍යයක්. එක පැත්තකින් චීන වද දෙනවා, එක පැත්තකින් පකිස්තාන වද දෙනවා, ලංකාවට චීන ඇවිල්ලා බහැලා ඉන්නවා. ඒ ඇස්සේ මියන්මාරේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේක බංගලාදේශයට පත්තු කරගත්තොත් තවත් වදයක් එයාට. ඉතින් එයා පුළුවන් තරම් මේක සාමකාමීව තියාගන්න උත්සාහ කරා. එයාගේ කන්ට්‍රෝල් එකේ ශීඛ් හසීනාගේ කන්ට්‍රෝල් එකේ හිටියා. ශීඛ් හසීනාව යාළු කරගෙන තියාගෙන හිටියා. මොකද ශීඛ් හසීනා නෙමෙයි නම් බංගලාදේශයේ බලය යන්නේ පකිස්තානයේ හිතවත් මුස්ලිම් මතවාදී සංවිධානයකට වෙන්න පුළුවන්. ඒ හින්දා ඉන්දියාව ඒක තියාගෙන හිටියා. ඉන්දියාවට වාසිය තිබුණා. මේ වෙලාවේ තියෙන ප්‍රශ්නය තමයි ඉන්දියාව මේකට මොන විදිහට රෙස්පොන්ඩ් කරයිද කියන එක. මොකද ඉන්දියාවේ හිතවතා තමයි දැන් බලයෙන් පහ වෙන්නේ. ඊළඟට කාටද බලය යන්නේ කියන එක බලාගෙන ඉන්න වෙයි. ඒ අර මුස්ලිම් මතවාදී සංවිධානයට නම් මේ බලය යන්නේ ඉන්දියාවේකට ඉඩ දෙන එකක් නැහැ. එහෙනම් තවත් අරාජිකත්වයේ වැඩි වෙලා බංගලාදේශය තිබ්බ තැනින් අබලෙන් ලිපට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ඒක කවුරු හරි දැනුවත් වෙන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ජනමා ධනතාවල මැදිහත් වෙන්න ඕනේ. ඒ ගැන කටයුතු කළ යුතුයි. ඕක තමයි මේ බංගලාදේශයේ මේ වෙනකොට තියෙන අභියෝගය. ඒකට කවුද නායකත්වය? නරගලේ හිටපු සාමාන්‍ය ජනතාව ඒවට නායකත්වය දෙන්න බෑ. එහෙමකොට ඒක දේශපාලන දැනුමකුත් නෑ. ඒකට දේශපාලන නායකත්වය දෙන්න සුදුසු ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකෙන් ඇවිල්ලා ජනතාව එළියට බහලා ඔයගේ කරන අරගලවලදී නායකයෝ බිහි වෙන්නේ ඉතාමත් අල්පව. එහෙම අය බිහි වෙනව අඩුයි. ඒ වෙලාවේ උද්‍යෝගයට ආවේගෙන් එළියට එන පිරිස අතරින් දේශපාලනයට සුදුසු අපි කියන පරිණතභාවයක් එක කවුවත් ඉදිරියට ලේසියෙන් එවෙන්නේ නැහැ. ඉතින් ඒක ලේසි නෑ. ලංකාවේ අරගලේ ගත්තා නායකයන්ට බිහි වෙන්න සෑහෙන බාධා ගොඩක් තිබුණා.
නායකයන් එතර බාධාවක් හතර එක මතුවීම නවත්වන්න කටයුතු කරමින් හිටියා. ඒ හින්දා අරගලයෙන් පස්සේ රට බාරගන්න, වගකීම් බාරගන්න සාමාන්‍ය මිනිස්සු නැති වෙන්න පුළුවන්. බංගලාදේශ මේක සති කීපයක් ඇතුළත වුණේ. ඒ හින්දා අනිවාර්යෙන් නායකයෙකුට මතුවෙන්න තරම් ප්‍රමාණවත් කාලයක් නෑ අසංවිධානාත්මකව වෙන වැඩකදී. ඉතින් ඕක තමයි අනික ගොඩක් අය කියනවා අරගලයේ මේක පාවා දුන්නා කියලා සමහර තැන්වල. ඒ කියන්නේ අර චීනයේ, රුසියාවේ, කොරියාවේ, එහෙම නැත්නම් කියුබාවේ වගේ අර රාජ්‍ය අල්ලා ගන්න ගිය අරගල ගැන දැනුමින් පහුවෙන කට්ටිය ගොඩක් වෙලාවට අර ජීවිගේ පන්ති පහට වගේ ගිය කට්ටිය තමයි. මොකද ඒගොල්ලෝ හිතනවා අරගලයක් කරලා මේ රාජ්‍ය අල්ලා ගැනීම තමයි එකම අරමුණ කියලා. ඉතින් අල්ලා ගන්න බැරි වෙච්ච තැන ඔවුන් හිතන එක පාවා දුන්නා කියලා. මොකද ඔවුන්ට සාපේක්ෂව ඒක එහෙම එකක් හින්දා. නමුත් අපි එහෙම එකක් නෙමෙයි ජනතාවට තිළින කරන්න උත්සාහ කරේ. මම හිතනවා අරගලේ සාර්ථකයි ලංකාවේ. ජනාධිපති මාරු කරලා තියෙනවා, රාජ්‍ය බිඳින් නැතුව ව්‍යවස්ථාව ආරක්ෂා කරගෙන බලගුව මාරුවක් වෙලා තියෙනවා. ඒක නීත්‍යානුකූලයි කියලා ලෝකෙ පිළිගන්න තියෙනවා. ඒ අනුව ආර්ථික අර්බුදය අවසන් කරන්න අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කරන නීත්‍යානුකූල බලය තියෙන රජයක් තිබිලා තියෙනවා. ඒ අනුව කටයුතු කරමින් අවුරුදු දෙකක් පුරා මේ වෙනකොට සාපේක්ෂව පිළිගන්න පුළුවන් මට්ටමේ රිකවරි එකක් ගෙනල්ලා දීලා තියෙනවා. ඊළඟට ඡන්දෙත් දැන් තියෙනවා. ඔබට පුළුවන් ඡන්දෙ දීලා ඔබ කැමති තේකනාව ඉස්සරහට අරගෙන යන්න, දේශපාලනය කරන්න. ඒක තමයි අපිට ඔබට දෙන්න තියෙන පණිවිඩය. මේ බංගලාදේශයේ සිදුවෙච්ච මේ අරගලය හරහා සමහරුන්ට කියන්න පුළුවන් මේකත් අර අරාබි වසන්තයක්ද මේ දකුණු ආසියාවේ ඇති වෙන්න හදන කියලා. වෙන්න පුළුවන් ලංකාවට පස්සේ බංගලාදේශ, ඊට පස්සේ පකිස්තාන වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්. ඒක අපි බලාගෙනමු. හැබැයි අපි රටක් විදිහට හරියට කටයුතු කරලා තියෙනවා. ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඊළඟ ඡන්දෙන් ඔබ තීරණය කරන්න රට ඉස්සරහට අරන් යන්නේ කවුද, කොහොමද කියලා. අපිට අරාජික නොවෙච්ච, රජය ආරක්ෂා වෙච්ච, නීත්‍ය අනුකූල රටක් දැන් තියෙනවා. ඔබට දේශපාලනිකව ඔබේ මතය ඉදිරිපත් කරලා ඊළඟට කවුද මේක පාලනය කරන්න කියන එක තීරණය කරන්න. ඔබට ජයග්‍රහී දවසක් වේවා.